Hiru FM Patiroll. කවුද මේ මහරය? කවුද මේ මහරය දොරට ගහන්නේ? කවුද? අපි මේ ගමේ වැදගත් සංවිධානයේ මුදලාලි. ඕ! මේ මහරය? මේ පොඩි වමනාවක් වෙලා ආවේ මුදලාලි. ආ, පොඩ්ඩක් ඉන්නකෝ එන. ආ, එමුකෝ බලන්න. මේ වාඩිවෙමු. ඉතින් මොකද්ද මේ වමනාව කිව්වේ? ඇත්ත වශයෙන්ම කියනවනේ මුදලාලි. ඔව්. අපි මේ හොරකමී යන ගමන් ඕ. හොරකමී යන ගමන් නේද? හොඳයි හොඳයි. ඉතින් දැන් මෙහෙ ආවේ. ආවේ ඉතින් හොරකම් ගොරන්න කියලා. මුදලාලි. මුදලාලි. තියනවනම් අපිට සල්ලි රත්තරන් බඩුයි දෙන්නකෝ අරන් යන්න. ඒකයි. සල්ලි නේද? එහෙමයි. සල්ලියක් නම් ඉතින් ඒ හැටි නෑ. ඔය රුපියල් 60,000ක් ඇති පර්ස් එකේ. මේ ඇයි අද කඩේ වෙළඳාම් කරපු සල්ලි වන්? ඒවයි ඉතින් බැංකුවේ දාලානේ ගෙදර ඉන්නේ. එතකොට රත්තරන් බඩු? රත්තරන් බඩු ටික නම් සේරෝම උගත් තියලා රිසිට් තමයි තියෙන්නේ. රිසිට් ටික පෙන්නන්නද මල්ලි? බයි 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 බයි. රිසිට් බලලා මොනව කරන්නේද මුදලාලි? නැද්ද මුදලාලි? හාමිනේගේ කරේ කරාබු එහෙම. කරේ කරාබු නේද? ඔය තියෙන්නේ ඉතින් ඉමිටේෂන් කරාබු ජෝඩුවක් නම් ඔන්නම් ගලව ගන්නවලා ඉතින්. චා චා චා. ඒකයි නේද? අඩු ගානේ මේ මාරු කාසේ එක්කව කරපු කැටයක් වත් නැද්ද මුදලාලි? නෑ මොන කැටද? ඒ ඉස්සරනේ. එහෙමද? ඔව්. එහෙනම් ඉතින් මොනව කරන්නේද නේ? එහෙනම් අපි යන්නම් මුදලාලි. මේ ඉන්නවලක තේ ටිකක් බීලා යන්න. මේ දැන් බෑ මුදලාලි. අපි වෙන දවසක එන්නම්කෝ. මේ ටික සල්ලි යහමින් තියෙන දවසක් බලලා එන්නම් ඈ. හා හා. එහෙනම් ගිහලා එනවලකෝ ඈ. ඔය නම් දෙයියන්ගේ පිටයි ඈ. පරිස්සමෙන් යන්න ඕනේ ඈ. ආ දෙයියන්ගේ පිටයි. හරි හොඳ හොරු දෙන්නෙක් නේද අපි මුදලාලි. ඔව්. ඔන්න ඔහම තමයි හොරෙකුට වුණත් මනුස්සකමින් සලකන්ට ඕනි. හනේ මුදලාලි දන්නේ නැතු ඇති අපි කඩේ බිඳලා සල්ලි අරන් ඉවර වෙලයි ගෙදරට ආවේ කියලා. මාතුරු දෙන්න කඩේ බිඳලා සල්ලි එහෙම ගත්තයි. එහෙනම් හොඳයිනේ. එහෙනම් යංකෝ පොලිසිය පැත්ත ටිකක් කතා කර කර ඉන්න. ඒක තමයි රලාමි. මේ පාන් කැල්ලක් තියන යන ගමන් කමුවේ. පාන් නිකන් කන්න පුළුව නෑ ළමයෝ. අපි යංකෝ පොලිසිය පැත්තේ. ඒ පරිප්පු ලෑස්ති කරලා තියෙනවා. මේ වගේ වයිටින් හිරු පටිරෝල් වලින් විතරමයි ඈ.